මුට්ටසති කතාව ඇතරම තියෙන්නේ කායන් ප්‍රසනාවෙන් පස්සේ ඔයත් බලන්න සූත්‍රයේ. එතකොට මූලිකව කියන්නේ අර කායන් තරහං වදාමි කියලා. එක්තරා කයක් හුස්ම කියලා කියන්නේ එක්තරා කයක් හැටියට දේශනා කරන්නේ. එතකොට මූලිකව අපිට කායන් ප්‍රසනාවට එන්න ගොඩාක් කමටහන් භාවිතා කරන්න පුළුවන්. අසුභ භාවිතා කරන්න පුළුවන්. ධාතු මනසිකාරය භාවිතා කරන්න පුළුවන්. මෛත්‍රියත් පුළුවන්. ඇත්තම කියනවා නම් වෙන මොනවා හරි පුළුවන්. ඒ විදිහට මොනවා හරි දෙයක් මෙනෙහි කරලා වගේ දෙයකින් ශරීරයේ මතට එනවා. නමුත් එතනට එන්නේ එතකොට අර අනික් භාවනා ක්‍රම අර අවතක් සිරුට ලක් කරනව නෙවෙයි. ඒ වුණාට අර ප්‍රබල විදිහේ සතියක්ම අත්‍යවශ්‍ය නොවන බවකුයි මේකෙන් හැඟෙන්නේ අපිට. මේකෙන් තේරෙන්නේ මට තේරෙන හැටියට. නමුත් අපි ඒ ප්‍රබල සතියේකට නැත්නම් සතියේ තියෙන දියුණු තියුණු බවක් ඉගෙන ගන්න පටන් ගන්නවා ආශ්වාසය එක්ක ඉන්න ඉගෙන ගන්නකොට. ඒ කියන්නේ ඕක කෙටි නම් කෙටි, දිග නම් දිග හැටියට උගන්නනකොට දැන් කෙටි නම් ඒ කෙටි කියලා දැනගන්නේ ඒ ආශ්වාසය හෝ ප්‍රාශ්වාසයේ මුල මැද අග කියන කාරණා වන්වල ඉන්න පුළුවන් වුණොත්. එතකොට මේ ආශ්වාසයත් එක්කම ඉන්න පුළුවන් වෙන තරමට හිතේ තැම්පත්කමක් තිබ්බොත්නේ. එතකොට ඕකේ මුල සහ මැද සහ අග කියලා කියන පටන් ගැනීම සහ අවසානය කියලා කියන මේ කාරණාව ගත්තොත් එහෙම එතකොට ඒවා අර කියන සම්පජඤ්ඤ ගුණනේ. දැන් එතකොට චුට්ට චුට්ට අපිව පුරුදු වෙමින් පවතිනවා මේ කියන තැනට එන්න. ඇත්තම කියනවා නම් උපතින් කවුරුවත් කෙනෙක් කියන්න අමාරුයි හොඳට සිහිය තියෙනවා සම්පජඤ්ඤ තියෙනවා කියලා. බුදුපියාණන් වහන්සේ ඒ කියන තැනට එයාව හදාගෙන එනවා. මට තේරෙන හැටියට ඒ කියන තැනට මේකෙනාව සකස් කරගෙන එනවා. දැන් ගිරිමානන්ද වගේ සූත්‍රයක බලුවොත් එහෙම ඒක හොඳටම තේරෙනවා. ඕක තවත් විස්තර විදිහට ගොඩාක් විස්තර කරලා ගොඩාක් පැතිවලින් සකස් කරගෙන සකස් කරගෙන සකස් කරගෙන එනවා. ඒ කියන සිහිය සිහිය තුලින් සැනසෙන්න පුළුවන් කියන ඒ අවධියට ගන්න. අන්න එහෙම වෙනකොට ඔතන සම්පජඤ්ඤය කියන එක තේරෙනවා කියන කාරණාවත් එක්ක බලනකොට අර සම්පජඤ්ඤය තුල තියෙන ලක්ෂණය තමයි විජිතා වේදනා උපජ්ජන්ති විජිතා උපට්ඨහන්ති විජිතා අබ්බත්තං ගච්ඡන්ති. දැනගෙනම වේදනා සංඥා සිටුවිලි කියන මේ තුනම අදාළයි ඔකට. දැනගෙනම ඇති වෙනවා, දැනගෙනම පවතිනවා, දැනගෙනම නැති වෙලා යනවා. නමුත් සිහිය එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන් සම්පජඤ්ඤය නැති සිහිය මොටයි කියලා. කියන්නේ ඕක ඇතිවීම පැවතීම සහ නැතිවීම කියන මේ කාරණා ත්‍රිත්වය එහෙමම ස්පර්ශ කරන්න බැරිකමක් කියන කෙනෙක් ඉන්නවා. ඒක හැමෝටම බෑ. ඕ ඒකට පුළුවන් වෙනම විශේෂ ඥාන තියෙන කට්ටිය විතරයි ඉන්නේ කියලා එහෙමම විශ්වාස ගන්න පැහැදිලිවම කියනවා. කොහොම මොකද මටත් බෑ මුලද. දැන් පුළුවන් කියලා කියන නෙවෙයි. නමුත් ධර්මයේ තියෙන ওই ක්‍රමෙත් එක්ක බුදුපියාණන් වහන්සේ අපිට උගන්වන මේ රටාවත් එක්ක කරගෙන යනකොට කවදා හෝ දවසකදී අපි ওই කියන තැනට පත් වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම වුණාම අපි සුදුසු බවක් ඇති වෙනවා, සුදුසුකමක් ඇති වෙනවා ওই කියන චිත්ත සිද්ධ කරන්න.